පාර්ලිමේන්තුවේ ඔක්තෝබර් 10 වෙනිදා හානිපූර්ණ පනත සඳහවන කාර්යාල පනත සම්මත වුණා. ඒ පනත සම්මත වුණාට පස්සේ අපි දැක්කා විපක්ෂයේ ඉන්න ඒකාබද්ධ කණ්ඩායමේ ඉන්න මන්ත්‍රීවරු චෝදනා එල්ල කරනවා අපි LTT සංවිධානයේ ඉන්න සමාජිකයන්ට මුදල් ගෙවන්න, ඒ වගේ ප්‍රේමදාස මහත්මයා ඝාතනය කරපු බාබුගේ පවුලට මුදල් ගෙවන්න, ඒ වගේ ගාම්දිසානායක මහත්මයා ඝාතනය කරපු අයගේ පවුල් වලට මුදල් ගෙවන්න, ඒ වගේ නොයෙකුත් චෝදනා දැන් ඔවුන්ගේ සාකච්ඡාවලදී අපිට එල්ල වෙනවා. අපි පැහැදිලිවම කියන්න ඕනේ ප්‍රධානම කාරණාව තමයි අපි අවුරුදු 30ක යුද්ධයක් අවසන් කරලා ඒ යුද්ධය ඉවර වෙලා අපි මේ රටේ සංහිඳියාව ජාතික සමගිය කොහොමද හදන්නේ කියන අපි අතරවාරයක ඉන්න මොහොතක් මේක. මේක මේ රටේ ඉතාම තීරණාත්මක කාලයක අපි මේ ගත කරන්නේ. මම එහෙම කිව්වේ අපි නිදහස හම්බෙලා 48 අවුරුදු 70ක් අපිට නිදහස හම්බෙලා ඒ කාලය තුලදී අපිට කරගන්නම බැරි වෙච්ච දේ තමයි මේ රටේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් තියෙන ජාතියක් හදාගන්නේ කොහොමද කියන එක මේ අවුරුදු 70 තුල අපි වරින් වර කාලෙන් කාලෙට අපි සියලු දෙනාම මේ සාකච්ඡාවලට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට අපි එහෙම බලනකොට අපි එක පැත්තකින් අපි රටක් හැටියට අසමත් වෙලා තියෙනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය තිබෙන ජාතියක් අපිට ගොඩනගා ගන්න බැරි වීම ගැන. ඒකට අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් අපි ඒකට වක් කියන්න ඕනේ. අපිට කියන්න බෑ මේගොල්ලෝ මේක කරේ නැහැ, අරගොල්ලෝ මේක කරේ නැහැ කියලා අපිට කියන්න බෑ. අපි මේකේ වරදකාරව හැටියට අඩු වැඩි වශයෙන් අපි සියලු දෙනාම ඒ අපි සියලු දෙනාටම අපිට මේක කරගන්න බැරි වුණා. ඒ බැරි වීමේ ප්‍රතිඵලයක් තමයි අපි අවුරුදු 30කට යුද්ධයකට අපි මුහුණ දුන්නේ. අපි යුද්ධය කළේ මේ ඉන්නේ අහල අසල් මේ අහල් අපේ මේ අහල පහල ඉන්න ඉන්දියාවත් එක්කවත්, එහෙම නැත්නම් බංග්ලාදේශය එක්කවත්, එහෙම නැත්නම් මාලදිවයින එක්කවත් නෙමෙයි අපි අවුරුදු 30කට යුද්ධයක පැටලිලා හිටියේ. අපි යුද්ධයක පැටලිලා හිටියේ මේ අපේම රටේ ඉපදිච්ච අපේම තරුණයෝ එක්ක අවුරුදු 30ක් අපි මේ ලංකාවේ එක කොනක අපි යුද්ධයක සිවිල් යුද්ධයක අපි පැටලිලා හිටියා. එතකොට ඒකත් අපේ රටේ දරුවෝ, ඒත් අපේ රටේ තරුණයෝ. එතකොට ඒ යුද්ධය ඉතාම දරුණු යුද්ධයක් කියන එක අපි සියලු දෙනාම සාක්ෂි දරනවා. අපි දන්නවා යුද්ධයේ තියෙන මිලච්ඡත්වය. අපි දැක්කා මේ යුද්ධයේ තියෙන ගුරුරුභාවය. අපි දැක්කා මේ යුද්ධයේ තියෙන යුද්ධයෙන් මැරිච්ච පවුල්වල කොයිතරම් අනාථයන් බවට පත් වුණාද කියලා. උතුර වෙන්න පුළුවන්, දකුණ වෙන්න පුළුවන්, නැගෙනහිර වෙන්න පුළුවන්, හමුදාවේ හිටපු සොල්දාදුවන්ගේ පවුල් වෙන්න පුළුවන්, ඒ වගේම ඒ ත්‍රස්තවාදයට සම්බන්ධ වෙච්ච තරුණයන්ගේ පවුල් වෙන්න පුළුවන්, කිසිම දෙයකට සම්බන්ධ වෙච්ච නැති අය වෙන්න පුළුවන්. ඒ වගේ මේ රටේ සමස්තක් හැටියට සියලුම ජන කොටස් මේ යුද්ධයේ වෙනුවෙන් වන්දි ගෙවලා තියෙනවා.